Biru FM. Mati dul. Attention. Aroha parinaha asannaha sannad. Uttunga dehadari visamachari vipravakari vanachari samavin vinasakari. Yago ai samavin kiwana kulanda adu olle kiwa mani kiyawenne satara disa dik vijayakara apamaha naruttama raja di raja maha vahansa raja sabavata sapatwana wagai oni dagani ne undagi dahala dan aachara karahala pasa ini dagani le bola karumi avasara paswanda sagata ah bola puro මොනවාද බං ඒ මගේ ගෞරව පාඩේට කියෙව්වේ මට නිකන් විනාශකාරී වනචාරි වගේ වචනත් ඇහුණානේ අපි අපේ මණ්ඩලී ගැන කිව්වේ මුන්ටික වහන්ස දැක්කම පනෑරලා දිවි හිමිය දිවි දෙවෙනි කොට සේවය කරන්න වගේ පෙන්නුවට ඇත්තටම කරන්නේ පාණ්ඩාගාරේ කාබාසිනිය කුරේක ඔය මත්ින්නේ ඒ ඇමති මණ්ඩලේමනේ නේද බං උනාට මං ස්පෙෂල් නේ මං ඔබතුමාට මාර විදියට ආදරෙයිනේ ඕ මොකද උඹ කියලා ඉතින් බාණ්ඩාගාරේට එක කහවණුවක් වැටෙන වැඩක් කරනවා කියලා හන්ස ඒ වගේ මේ රාජ සභාවේ කියනකොට ටිකක් හෙමින් කියන්නේ මත විතරක් එන්න එනකම් අහු ටික hina වෙනවා හරි අක්ක ඕ කිතේන්නේ මේ මේ එහෙනම් නඩු ටික ගන්න හැංගිම ගෑවිල යන්නේ අයියෝ ආ ගණි ගණි එහෙමයි කොණ්ඩවයින් දඩියක් බලලා ගහලා දවස පටන් ගන්න පුළුවන් එතකොට නේද අන්න හොඳයි සතුටින් දවස පටන් ගන්න ඒක හොඳයි ගණින් පොලිමට නඩු ටික කොනකින්න් දඩ ගහගෙන ගහගෙන යන්නේ එහෙමයි එහෙමයි කාගේ හරි කීයක් හරි කඩාගෙන සතුට වෙන මේ වගේ පාට වහන්සේලා නම් වෙන නැතුව ඇති මේ මිහි පිට නඩුවක් විසිතුන් කෝටි එක්කතර පනස්තිස් මේ නඩුවන්ගේ කියන්න ඕනේ නේ වහන්ස නේද නිකන් නඩුව ගණින් එහෙමයි එනිම චූටිටයගේ නන්නංකෝ මේ මෙච්චර නඩු ෆයිල් කරපු ප්‍රාන්තයක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ නෑ මම කිව්වේ නේ මේ චූටිටය ළඟනවන ආරච්චිගේ කැපුම් සිරි නෝදනා ඒක පිට කහයිරි තුනක් කපා ධාවනිය කිරීම ආ එහෙමද එහෙමයි එක කහයිරට කහවණු 250 ගානේ එහෙමයි කහයිරි තුනට කහවණු 1500 ක දඩයක් ගහපන්කෝ කැල්කියුලේෂන් නියකෝ කැල්කියුලේෂන් ඒ දඩේට යටත් කොට රියදුරු බලපත්‍රය මාස 3කට අතිටුවාන් එහෙමයි ඊට අමතරව ඒ රියදුරු බලපත්‍රය මේ මොහොතේ ඉඳලා පැලක් ඉදිරිපත් කළා කහවණු 500 ක දඩයක් ගෙවලා ඕනනම් අද ඉඳලා ආපහු ඇක්ටිව් කරගන්න පුළුවන් කියලා කියා යකෝ මූට දඩම කියලා ප්‍රාන්තවාසීන් නම පටමැදලා තියෙන එක සාධාරණයිනි මෙහෙම දඩ ගහනවාද නිදාසට කරුණු නැහැනේ අඩි පහෙන් පහට කහයිරි කොහෙන් ගියත් 3-4ක් කැපෙනවා කොහොම දඩ ගහන්න පාරේ කහයිරිය දිනුවට වඩා හොඳයිනේ කහයිරි බද්දක් ගහනවා අයියකෝ ඔය දෙවෙනි නඩුව ගනින් බං බලලා දඩයක් ගහලා දාන්න අවසර වහන්ස මේකත් මාර්ග සංඥා උල්ලංඝනය කරපු නඩුවක් මේ වහන්ස බලලා දඩිය ගහන්න පොඩකෝ මේ වහන්ස මොකෝ අපි දඩ ගහන්නම බලාගෙන පාරේ ඇඳලා තියෙන ඉරි වැඩි නේ මුවා මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා අපේ ප්‍රාන්ත ජනතාව මැසිවිලි නගනවා ඕ සමහර තැන්වල පාරේ පොඩියුම් බට්ට පනින්න වගේ කොටු ඇඳලා තියෙනයි කියලා තානවා ඕ මේ වහන්ස අපි අර අලුතෙන් හඳුන්වා දුන්න මාර්ග සංඥා ටික පොට්ටක් අවුල් වගේ ඒක ළඟ ඉරි ගොඩාරියක් ගැහුවේ අන්න ඒක නිකන් පණාවක් වගේ පේන හින්දා අපේ පවුල මගෙන් ඇහුවා ඒ කොණ්ඩේ පීරීම තහනම් සංඥාවද කියලා හරි දැන් බලලා දෙන්න නේද ඔය ජාත්‍යන්තර සංඥා කියලා හැම පාරකම හතර අතේ ඉරි ගැහුවේ ඒ ඉතින් අපි ජාත්‍යන්තර එක්ක අත්වැල් බැඳගෙන මේක විශ්ව ගම්මානයක් කරන්න යනවා කියලා ප්‍රාන්තවාසීන්ට හේතු ගන්වන්නයි ඉරි කැපුවම දඩ ගහන්නයිනේ එහෙම කොලේ නිකම් පොඩි එකෙක්ට පෑන කොයි පොත කොයි දුන්නාම ඉරි අඳිනවා වගේ මෙලෝ සිහියක් නැතු ඉරි ගැහුවා නම් උඹලා මේවට උත්තර දීහල්ලා නැත්නම් දෙන්නත් එක එකතු වෙලා කොනක ඉඳලා ඉරි මකහල්ලා ආරි ඉරි ටික නම් ඔහොමම තිබිච්ච දැන් මේ වාහනයක් කොහොම ගියත් මොකක් හරි කියලා හරි දඩයක් ගන්න පුළුවන් නේ වහන්සේ අර සංඥා පෝරු ටික තමයි බෝඩ් එක අඬ මචල් ගතිය පින්නම් කරන්නේ ඕන් දැන් උඹලා මොන වටද ඔය සංඥා පෝරු හයිගලේ ඇයි අපි වහන්සේට පින්නුවේ කොහිදිය කොහේ සංඥා පෝරු ආකෘති ටික තිබ්බ නේද ආ පොඩකි දැන් මේ දින
මේ තියෙන ආකෘති ටික මෙන්න වහන්ස බලන්නකෝ. කොහේ ආද ගනින් බලන්න. මේ මොකද්ද බං මේ කටක් ඇඳලා ඒ කටින් නිකන් මල් වෙඩිල්ල පුපුරන වගේ සංඥා පූර්වක් තියෙන්නේ. මේ ඕක වහන්ස ඔය බුලත් විද කාලේ පාරේ කෙල ගහන්න එපයි කියන එකනේ. ඒකට අපිට හොඳ දඩයක් ගන්න පුළුවන් වං. අපි හැමතිස්සෙම ජනතාවගේ මොකක් හරි දෙයකට දඩයක් ගහලා ඌරම්ම කනවා කියලා තාම මතවාදයක් එහෙම හැදිලා නැහැ නේද බං? හැදිලා නේ වහන්ස. රාන්ති උමුට කියන්නේම දඩම කියලා. මේ හැදිලා නේ. අන්න ඒක හින්ද වහන්ස අපිට මේ පැත්තෙන් දඩයක් ගන්න පාර කපන ගමන් අනිත් පැත්තෙන් ජනතාවට සහනියක් දෙන්න වගේ මොකක් හරි කරන්න ඕනේ. ගහන්නේ විදියට වහන්ස අපි දැන් බුලත් කෙල ගහන එකට දඩයක් නියම කරන ගමන් අපි ඔය විතර නොකාම ඉන්න බැරි ඇයිද? රාජ්‍ය අනුග්‍රහයෙන් ඉත සුළු මුදලකට පෝටබල් පඩික්කම් හඳුන්වා දෙනවා. අදහස හොඳයි. ඒත් බං එක පඩික්කම විකුණනවට වඩා දඩේ ගහන එක ලාභයි නේද? අපේ උන් රැල්ලට ඔය පඩික්කම සල්ලි දීලා ගනි. දවස් දෙකක් අරන් එයි. ඊට පස්සේ ආයි පාරට කියලා ගහයෝ. පඩික්කම් වල දාමින් වෙනම ගානක් එනවා. පාරේ කියලා ගැහුවම දඩෙන් වෙනම ගානක් එනවා වං. අනිත්‍යක වහන්ස මේ දඩ කෙලියෙන් වහන්සගේ මූණට කියලා නොගහ. පඩික්කමට කියලා ගහන එක හොඳයි නේ. නෑ මංගිවේ එක හොඳයි නේ. ඕයිද නවනවන යෝගනේ කරන්න බැරි. මේ පුරෝහිත පිසාචයෝ අනින් නඩු ටික ඉක්මනට ගනින් බන් දඩ ටික ගහලා දාන්න. යකෝ තියෙන සල්ලි හදිසිය. ඊළඟ නඩුව මාර්ග සංඥා උල්ලංඝනය කර ගමන් කිරීම. ජෝතිදයා ඇතලියාන පැටලිනා. හොඳනා. වැරදි මන් තීරුවේ ගමන් කිරීම. මේ අවසර වාසේ. මොකෝ? මේ නංගි මන් දන්න කෙනෙක් පොඩි සාහනයක් දෙන්න බලන්න හොඳේ. ඕකනේ ඉතින් උඹලත් එක කරන්න බැරි බං. මම මේ හිත දෙඩි කරන් නඩුව අහන්න හදනකොටම ඔබ හිත මොලොක් කළානේ මගේ. එහෙම මොලොක් වෙච්ච එක හොඳයි වහන්සේ. ඔය ස්ත්‍රී පරාණ වලට සාහනයක් නොදිත් බෑ. නැත්තම් අර කාන්තා විමුක්ති සංසදයේ ටික කුපිත වෙනවනේ. අලන සාහනයක් දෙන්න හොඳේ. එහෙමද? බලමුකෝ. දැන් ඔය යුෂ්මතිය කිම නොමග ගියේ? එසේ නොමග යෑමට නිදහසට කරුණු තියනවනම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන. හේ මං එහෙම හිතාමතන් නොමග ගියේ නෑ වහන්ස. යන හරිමග හොයන්න පුළුවන් විදියට දැන් මං තීරු සකස් කරලා තියෙන්නේ. මෙහෙ බලනකොට කොල්ලෙක් hina වෙනවා. මෙහෙ බලනකොට කොල්ලෙක් අතවනිනවා. අර එහෙ බලනකොට කොල්ලෙක් එක හැක්වලා hina වෙනවා. ඔය ළමයා මොන විදියකටද නොමග ගියා කිව්වේ? මං අහන්නේ දැන් ඔය ළමයා ඇති උණයි කියන වැරද්ද මොකද්ද? මේ දැම්මට දඩකොලේ දීපු වැරද්දද? ආව් ආව්. මම වෙනත යන විදියට තමයි පාරේ ගියේ. මෙන්න පොලේ එකපාරට හේවායි පාරට පැනලා මාව නවත්තලා මේ විලවුට මේ මන්තිරුව වෙන් කරලා තියෙන්නේ. සූකරෙන් තහ ගවයින්ට ගමන් කරන්න. ඒක නිසා මන්තිරු නීත උල්ලංඝනය කිරීමේ වරදට එහෙම කියලා මට දඩකොලියක් දුන්නා. කෝගිලියෝ. එහෙමයි. දෙන්න පොඩ මග ළඟට වරෙල්ල. ගඳයිනේ. ඇයි වහන්ස? ආබං. බලෑම සූකරේන්ට ගවේන්ට යන්න වෙනම මන්තිරු හදලා වෙලාවක් එහෙම වෙන් කරලා නීති දිහිකුත් පාරවල් වලට දැම්මයි. නම මොන නියමලයින කතා කරාල්ලා. දැම්මයි ඉතින්. දවසකට ගහන්න තියෙන උපරිම දඩ ටික ගහන්න ඕන විදියට පාරවල් වලට නීති ටික හැදුවා ඉතින්. ඒකනේ වහන්ස මේ වයින් වෙලාවට අපි දෙන්න එළියට පාරියටවත් බහින්නේ නැත්තේ වං. ඉතින් බං අපේ ඔය මන්තිරු වල එහෙම සූකරේන් ගවෙන් ගමන් කරනවද කියහන්කෝ? එහෙම සූකරේන් ගවෙන් විදියට ගමන් කරන්නේ අපේම ප්‍රාන්තවාසීන් තමයි වහන්ස. නෑ මොන බූරුවෝ. මම අහන්නේ ඇත්ත සූකරේන් ගවෙන් ඔය මන්තිරු වල ගමන් ගන්නවද කියලා. නෑනේ. එහෙම ගමන් කරනවා නම් අපිට ඒ සත්තුන්ගේ අයිතිකාරය හොයලා දඩකොලයක් දෙන්න පුළුවන් නේ වං. දැන් මේ ළමයාට මම කීයක්ද බං දඩ ගහන්න කියහන්කෝ? යකෝ මූණ බලාගෙන හිත එක්තෙන් කරන් එහෙම දඩයක් ගැහුවේ හැක්ද කියහල්ලාකෝ? කරපු පළවෙනි වැරැද්ද නිසා අවවාද කර නිදස් කොට නිදහස් කරනවා. හරිනේ ඒකනේ වෙන්න ඕනි. ඔන්න කළා. හරි. අනිත් පාර ඔය දඩේ ගහනකොට පිරිමින්න බලලා ගහන්න ගියාන්. එහෙමයි. මේ අවසර වහන්ස. මොකෝ? මාර්ග නීති උල්ලංඝනය කරපු කාන්තා පාර්ශවයේ නඩු ටික ඔක්කොම අයින් කරලා දාන්නේ. නැත්තම් වහන්සට හිතාදාගෙන දඩයක්වත් ගහන්න බෑ නේම. එහෙම කරාම මේ වහන්ස. ඕ
ඊළඟට තියෙන්නේ ඇක්සිඩන්ට් නඩුවක්. දෙන්නතම දඩ ගැහුවේ හැකි හොඳේ. දැන් ඒක ගන්නවා. අත දිගරලා දඩේ ගන්න. හරිය. හරිය. ගණින් ඉක්මනට. ඊළඟට තියෙන්නේ අස්සකරත්ත දෙක මූණට මූණ ගැටුන අනතුර. චෝදිතයින් විදින ආරච්චිගේ වියෝනිස් ගුලම්කගේ හරිය දාස ඉදිරියට එන්න. මූණට මූණ අස්සකරත්ත දෙක චප්ප වෙන්න හප්පගෙන නේද ඇවිල්ලා ඉන්නේ. මොකද්ද උඹලගේ නම් දෙක කිව්වේ? වහන්සමේ එකෙක් විදින ආරච්චිගේ රියෝනිස් අනිකා කුලප්පුගේ ඇරියදාස. මේ නම් වලින්ම පේනවා වාහනපදින ආකාරය. හොඳයි මුන් දෙන්නට වතුර දෙකක් දියලා බොන්න. මම දැන් දඩේ කියන්න හදන්නේ. මේ වතුර වල දොඩංකුඩු පොඩක් දාලා සීනි ටිකක් දාලා අයිස් කඩ දෙකකුත් දාලාම දෙන්නේ වහන්ස. මන්දම කිව්වේ බෝ වැරදි කාලේට ඔරෙන්ජ් ජූස් පොවන්න හදන්නේ. පැත්තකින් ඊටාං පුරාහිත දඩමුදල කියන්න කලින් චෝදනා පත්‍රයේ කියවනම් විදිනාරච්චිගේ රියෝනිස් කුලප්පුගේ ඇරියදාස සිදු කරපු රියා අනතුරින් මෙන්න මේ වැරදි සිදු වී තිබෙනවා. අනතුරක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම, බලා සිටනවුන් මෙවන් අනතුරු කර ගැනීමට පෙළඹවීම, අනතුරු දුටු කාන්තා පාර්ශවයට ඇති වූ කම්පනය. ඒ වෙලාවේ කවුරුත් කාන්තාව පාර හිටියේ නෑ වහන්ස. හිටියේ නැද්ද? එහෙමයි. එහෙනම් මම අනතුරු බැරි වෙලාවත් කාන්තාවන් දුටුවා නම් එයාට සිදුවන කම්පනය කියලා ඒ වාක්‍ය වෙනස් කරහන්. එහෙමයි. රාජ්‍ය දේපළ වලට හානි කිරීම හා සෞත්තු කිරීම. ඉතින් එහෙම හානියක් උනේ නෑ වහන්ස. සෞත්තුනේත් නෑ. මොකද්ද බල උනේ නෑ කියන්නේ? මේ තියෙන හේවායි මට එවල තියෙන නඩු වාර්තාවේ බී රිපෝට් එක. මේක තියෙන අස්සෙව දෙන්නගේ බ්‍රේක් පාරට පාර තාර ගැලවිලා අස්සෙව දෙන්නගේ ඔළු දෙක එකට ඇපිච්ච වෙලාවේ පිට වෙච්ච අස්ස ගොම සහ සුළු දියවලි මහමාර්ගයේ අපවිත්‍රුණා කියලා මේ තියෙන්නේ. අයියෝ අහස අස්සෙයිට පිටුනේ අස්ස ගොම විතරයි. ඈ ඒබයි අර සුළු දිය පිටුනේ අපි දෙන්නට. නියෝ අවසර වහන්ස තව අතිනුත් දෙක තුනක් දාන්නද? ඇයි කියලා දානවද? ඇති බං මේ. හොඳයි නුඹලාය කරලා තියෙන වරදවල ගැන මම අපක්ෂපාතීව කරුණු විශ්ලේෂණය කරලා නිගමනයකට ඇවිල්ලා තියෙනවා. දඩේ එකකින් කාවණු 5000යි. අනේ පොඩ්ඩක් ඉන්න වහන්ස. මොකද? මම ආවේ උඹේ පුංචි අම්මට සලකපන් වීදියේ. මෙයා ආවේ වයින්කොට සරම උස්සම් ඵලයක් මාවතෙන්. ඒ වීදි දෙකේම අට දිශාවට ඊතල ගහලා තියෙනවා. මගේ අම්මපා. කොයි පැත්තට යනවද කියලා අපිට තියා අශ්‍රයටවත් හිතාගන්න බෑ. මඤ්ඤම් වෙනවා. අපි මේ නඩු තීන්දුවට එරිව ජීනිව යනවා. ඒයි අපි වියදම නොබල යම්මසන් ජීනිව ගිහින් අතර වෙයි යම්මපා. පුරා වගිලෑ. එහෙමයි වහන්ස. මේ අදරෑම අන්නේ ඊතලටි ගලවල දාහල්ලා. ඒයි වහන්ස. යකෝ ජීනිව යන්නද හදන්නේ? ආ. මීය හරක්. මචංකෝ කිලියෝ. ඒ පුරා මදේ කාලෙකින් දඩේ ටිකක් ගහගන්න කියලා රාජසභාව සෙට් උනා. තව පොඩ්ඩක් ප්‍රාන්තවාසීන්ගෙන් රාජසභාවට දඩ ටිකක් පැටිනවා නේද බං? ඒකනේ බලන් ඉතින් මාර්ග නීති උල්ලංඝනයෙන් දඩ ගහන්න කියලා හැම පාරකම කෝණමාන කවකටු අදි රූල් තියලා ඇඳ වගේ හත් අතේ ඉරි රවුන් ඇඳා. අපේ කහකට වැඩක් උනේ නෑ නේම. ඒකනේ නං අර ප්‍රධානමන්ත්‍රීගේ කඩේ ඉරි ගහලා ඒකට එහෙයි අනිර ගහලා ඊට එහෙන් ඩබල් ඉරි ගහුවනේ. කලින් කලින් අල්ලලා දඩයක් දෙන්නේ එහෙම කරේ නේද? මේ මචං පුරෝ අපේ පාරවල් වල නිකන් ඉරි රවුන් ත්‍රිකෝණ වගේ ජ්‍යාමිතික හැඩතල විතරනේ අපි ඇන්දේ. අපි අකුරු ගැහුවේ නෑනේ බං. මයි යකු වරින් යන්න දැම්මම ගිහිල්ලා ඉංග්‍රීසි අකුරු හොඩියම පාරේ ගහමු. කොහොමද ගහන්නේ කියලා පොඩ්ඩක් ඔළුවට අරම්ම යමුනේ. මේ අපිට අනිවාර්යෙන් හැම මාංශන්දියකම ඉංග්‍රීසි එච් අකුර නම් ගැහුවා කියෝ. එතකොට එච් කියන්නේ හොස්. එතන තමයි අස්සෝ නවත්තන්නේ. ඉතින් බං ඒකෙන් දඩයක් සෙට්ටින්නේ නෑනේ. අන්න එහෙම නිකන් අස්සෝ නවත්තපු ගමන් ඇන්න ගමන් දඩයක් ගහනවා. මේ එච් කියලා ගහලා තියෙන්නේ හොස්පිටල් යන ලෙඩ්ඩුන්ට අස්ස කෝච්චි එන කලි ඉන්න කියනකෝ. අයියෝද අතව අපි මොනවද ගහන අකුරු? ඇම්ම කුරෙත් ගහමුනි. ඇම්ම කුරෙට හොඳ එකක් බලන්න දඩයක් දියන් බලන්න. ඇම්නේ හරි ගහපු තැන පිරිමි හිතන් හිටියොත් පැන්න ගමන් දඩයක් ගැව්වා. ඇයි කියලා ඇහුවොත්? ඇයි කියලා ඇහුවොත් එතන ඉන්න පුළුවන් අම්මලට විතරයි. ඇම් මදර්. ඇයි බොල? අඩුගානේ අපේ ප්‍රාන්තෙවුන් ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙන ගන්න ඇතයි නේද? අහුද අකුරු ටිකක් මතක් කරහන්කෝ. අන්දිවල ගහන්නේ? මේ ඕ අකුරු හරියන්නේ නෑ නේද?
අපි නිකන් බෝල බෝල පාරවල් වල හැමතැනම ඇඳලා තියෙනවනේ. මම කියන්නද? අපි නිකන් බාල් ගාව නිකන් නයා ගියා වගේ W අකුරක් ගහලා දාමුද? ඇද වෙලා ගියා කියලා දඩියක් ගන්න පුළුවන් එතකොට. අනේ අම්මේ මේ W නම් හිතන්නවත් එපා බා. ඇයි? යකෝ ඉංග්‍රීසි හෝඩියේ තියෙන දරුණුම අකුරනේ බා W කියන්නේ. ඒ මෙහෙම කියන්නේ අර වයිෆ් කියන්නේ ඒ අති භයානක වචනේ පටන් ගන්නේ W අකුරින් හින්දද? ඒ විතරක් නෑ බං වයිෆ් කෙන් පටන් ගත්තම ඕනම වෙලාවක එයා මහන හවුද හූ මොකද්ද වොට් කවදද වෙන් කොහෙද වෙයා ඇයි වයි ඔය ඔක්කොම පටන් ගන්නේ W වලින් නේ බං. හැබැයිම නින්න ඒ අහනෙව්වට හරියට උත්තර දී ගන්න බැරි වුණොත් පොඩ්ඩක් හරි දිව පැටලුණොත් එසනින් ඒ W අකුරෙන්ම දඩබඩ ගාලා අතට අහුවෙච්ච ඒවෙන් පහර දෙන්න වෝ එකක් වුණත් පටන් ගන්න බැරි නේ නේද මචං? අන්න මට තේරුණා. එහෙනම් මේ අන්නේ කීින්දා ඒ බය හිතෙන W අකුර නම් එපා හොඳ. කොකිලියෝ අපරා ඔන්න දැන් අංග සම්පූර්ණයි. බලහන් දැන් අපේ ප්‍රාන්ති සියලුම මම්මාවත් නිකන් හෝඩි පොතක් ගන්නට ආවනි. ඉංග්‍රීසි හෝඩිය අකුරු හැම තැනම. ඇත්තම කියනවා නම් හෝඩි පොතක් නෙවෙයි බං. ඊනම් නිකන් දඩ පොතක් වගේ නේ. මේ තියෙන මාර්ග නීති සංඥා කඩ නොකර පුළුවන් නම් අඩිපාක් යන්න ගියාංග. අපේ දඩගොල්ල ලියන හේවායින්ට නිකන් ඒ වෙලාවට හිතට එන ඕන වැරද්දක් කියලා දඩගොල්ලේ ලියලා දුන්නේ හැකිනේ බං. මතක තියාගන්න බෑනේ මේ තරම්. අපේ වහන්සේට හම්බ වෙයි අපි වගේ රාජ්‍ය නිලධාරින්නේ. ඒකනේ ඇත්තටම හරිම වචනේ රාජ්‍යයින් බං. රාජ්‍යයින් ඒක මට කියන්නේ මේ අම්බුම ගියංගෝ. මේ වගේ ඉංගන ප්‍රාන්තක භාණ්ඩාගාරේ බදු මුදල් දඩ මුදල් වලින් පුරවන්න අපි නැත්නම් කවරයි. ඒකටම වරින් එක වටියක් බලාගෙන යන්න වරින්කෝ. හරි මේ මෙන්න මෙතනින් තනියෙන් ගියොත් දඩියක් කන්න වෙනවා. මේ මෙතන ඇයි මම මේ බෝල ගොඩාක් දාලා බී අකුරක් යන්නේ? යකෝ අපි හදලා දාපු මාර්ග සංඥා අපිටම මතක නෑ කියාංකෝ. ඇයි මතක නැද්ද? මොකද්ද බං? මේ බී අකුර ඇන්නේ පංච් කියන අදහසින්. පංච්? මෙතනින් තනියම යන්න බෑ. පොකුරක් විදිහට යන්න ඕනේ. ඒකද මේ බෝල ගොඩාක් හදලා තියෙන්නේ? ඒකනේ. මං හිතුවා අර හැම දෙයක්ම අපේ උන් පාරේ කරන හින්දා මෙතන බඩු බෑම තහනම් වගේ සංඥාවක් කියලා ඕ. නේ නේ නේ. මෙතනින් යන්න පුළුවන් පොකුරකට විතරයි. ඈ කවුරු හරි තනියෙන් ගියොත් දඩ. එන්නකොට වඩා පිරිස පොකුරක් ලෙස ගමන් නොකිරීම කියලා දඩගොලේ කියලා දුන්නේ ඇකි. හැබැයි මේ දවස්වල සංචරණ නීතිය එක්ක පොකුරු වශයෙන් ගමන් කිරීම තහනම් මීටරේ පරතරයෙන් යන්න කියලා වෙනම නීතියක් දැම්මා නේ බං. ඕ අනිත් තැන්වල පොකුරු වශයෙන් ගියොත් එහෙම නිරෝධායන නීති කැඩුවා කියන දඩියක් ගන්නවා. ඕම ගියත් ගෙදෙට්ට යන්න කලින් දඩගොලයක් අතට හම්බ වෙනවනේ. එහෙමදයි නේ බං. මේ මචං කොකිලියෝ දැංගු බෝය ඔතන දඩකොලයක් උඩ හිටන් ඉන්නේ. මම මේ ගහකටනේ බං ඉන්නේ. මෙතන මොකද මේ ඇඳලා තියෙන්නේ? ඈ තොප්පියක් නේද? තොප්පියක්? මොකද බං මේ දඩකොලේ? ඔතනින් යනකොට හිස් වැසුමක් දාගෙන යන්න ඕනේ. මුටා නැත්තම් කපුට වතුර ඔළුවට වැටෙන්න පුළුවන්. අන්නේ අවදානම නොගන්න ගහන දඩේ තමයි ඔය තොප්පි දඩේ. දැන් කවුරු හරි ගෙදරින් එළියට බහැලා මේ අපේ පාරක දඩයන් නොකා යන්න සෑහෙන ලොකු බඩු කන්දරාවකුත් අරන් යන්න ඕන නේද බං? මේ ඔක්කොම අපි කරන්නේ ප්‍රාන්තවාසීන්ගේ හිතසුව පිණිස කියලානේ බං කියන්නේ. දඩයක් ගන්න යාළුව හදාගන්නනේ. හුරා කොකිලියෝ මීහරක් බාන දෙන්නම මෙහාට වරෙල්ලා. ඇයි වාසේ මේ අපි දෙන්නම හොයාගෙන වීදියටම ඇවිල්ලා මේ මොකද්ද කේස් එක? වහාම ඔය පාරේ තියෙන ඉරි රූප අකුරු ටික මකලා දාහල්ලා. ඇයි ඒ? අන්න මහරජේ මාව බැහැ දකින්න ආපු නිලධාරියෙක්ට අපේ හේවායෝ මීටර 100ක් ඇතුළත දඩකොළ 133ක් දීලා. අන්න අපිට විරුද්ධ විනය පරීක්ෂණයක් කරනවා කියලා කිව්වේ. හුටා. ඒ කියන්නේ මීටරේට එකටත් වඩා දීලානේ. යාත්‍යන්තරේටි කියලා ෂේප් එකක් දාගන්න බෑ. මොකද බලා? හරි හරි හරි. ඉතින් ඔය මගුල් කඩුව කොපුවට දාගන්නකො. වරින් කොහේ අපි මාර්ග සංඥා ටික කොඩක ඉඳන් මකමු. වරින්. හොඳක් ගානකට කරන්න ඕන කියන්නේ ඕකට තමයි පුරෝ. අනේ කතරගෙන වරෙන්. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ